තුල ඇති. තමන්ගේ ඉන්නවා කවුරු හරි විදේශයක පුතේ. එංගලන්තේ හෝ ඇමරිකාවේ හෝ ඉන්නවා. අපි හිතමු නම් සංකල්පයක් වශයෙන්. ඉතින් අම්මලා තාත්තලා සහෝදර සහෝදරියෝ ඉන්නවා තව ලංකාවේ මේ හරක ඉන්නවා. මේ හොඳ තත්ත්වයක පතලා කෝටිපති එක වෙන අවස්ථාව ලැබුණ එක පුතේකුට. එයා තමන්ගේ පෞලියට ප්‍රිය කරනවා ඒගොල්ලෝ දැනුම් දෙනවා. දැන් ඇදිලා මිල පුදල් තියෙනවා ඔක්කොමත් තියෙනවා ඒගොල්ලන්ට එක්කලා මට්ටමකට. අපිට මේ ගෙදර ඉන්න කට්ටිය කාට කාටයි ණයට මුදල් දෙනවා. අවුරුද්දට 100 20 30 40 කී හරි කවන්නයි ගණන් කියලා. එහෙම කලින් අර එන්න දැහැටි දෙන කැමතියි. විශ්වාසයට දෙනවා. ඉන් ගෙවල් දරෝ හදනවා. ඔක්කොම කරගන්නවා. මෙහෙම කාලේ අර ළරුව ඇවිදිලා කියනවා. අර හට ඉන්න ළරුව ඇවිදිලා කියනවා. මෙහෙ ඉන්නාට වැඩිය හන හරි අශ්‍රේකයි. සුකෝවෝගී. මම ඉඩමකු තරම් තියෙනවා. දැන් ලොකු ගෙයක් හදනවා. ඉන් අම්මේ තාත්තේ ඔක්කොම එක හැතිෙන්න ළඟදි මං කියන්නම්. ඒතොර ගිය හැකි. තව අවුරුද්දක් විතර යනකොට ඔක්කොම ඉවර කරගත්ත හැකි. දැන් ලොකු විශ්වාසයක් මේ පුතාට කියමු. ඔබ අපි ගහතියෙම ඒ රටට යන්න එනවා. තීරණයකුත් කරගන්නවා මේ විශ්වාසය තියලා. අර පුතාගේ වචන විශ්වාසය තියලා තීරණේ කරගන්නවා. ඊට පස්සේ කවුරු හරි ඇවිදලා කියන අවුරුදු දෙකකින් මං දෙන්න මෙච්චර මුදලක් දෙන්න බැයි. බෑ අවුරුදු දෙකකින් දෙන්න බෑ. අවුරුද්දකින් මෙහා ගයි 6 මාසෙකින් ඉතර දෙන්න එහෙම එකක් නම් දෙන්න. මොකද දැන් හිතේ තියෙන අවුරුද්දකින් රට යන්න ඔක්කොම දීලා. දැන් මෙහි තියෙන බලුමුට්ටු විකුණන්න පුළුවන් ඒවා විකුණලා ආරසා කරන එකක් තියෙන ආරසාවර තියලා මොනවා හරි සියලු ක්‍රමවේද යෙදෙනවා අවුරුද්දකින් රට යන්න සියල්ලම නිදහස් වෙලා ඔක්කොම දාලා යන්න පුළුවන් විදියට. කොහොම කියනවා පුතා ඇවිදලා කියනවා. අවුරුද්දකින් නෙමෙයි 6 මාසෙකින් වැඩ ඉවර කරගත්ත හැකි. 6 මාසෙකින් යන්න ලැහැත් වෙන්න. ඒක අපිට ඔක්කොම ඉවර කරන්න පුළුවන් තත්ත්වෙද සාර්ථකව වැඩ කෙරීගෙන යනවා කියලා එහෙම පරිවිඩියක් කියනවා. අර 6 මාසෙකින් ණය දෙන්න 6 මාසෙකින් දෙනවා දෙන්න කියව මිනිස්සේ 6 මාසෙකින් ණයක් ගන්න දැන් ඉනවා. මොකද කියන්නේ? 6 මාසෙකින් දෙන්න නම් දැන් නම් කොහොමවත් විදිහක් නැහැ. මාස දෙකකින් විතර දෙනවා නම් දෙන්න. ඔහොම දැන් කියන්න පුළුවන්. ඔයලා දැන් පුතාගෙන වැඩි ඔක්කොම සාර්ථකයි. දැන් මම කොයි දහරි එකේ දෙනවා. ඔයලා දැන් මාස දෙකකින් දෙන්න ණය මුදල් දෙන්න අපු ඇවිදින්න අහනවා. දෙනවද? බෑ බෑ දැන් නම් කොහොමවත් දෙන්න බෑ. දැන් ඔක්කොම ගන්න අපි කොයි මොහොතේ දැන් ඉක්මනින් යන්න ඉන්න පුතා එනකම් මේ බලා ඉන්න. දැන් ඔය කියන කතාවේදී අපි ඔච්චර විශ්වාසයක් තියෙනවා ඕව වගේ දෙයක් ඒකාන්තයෙන් කරනවා විදියට. දැන් ආයතනයක් කවුරු ඉල්ලුවත් එහෙම ඒවා එකක්වත් කරන්නේ නැහැ. මොකද යනකොට ගෙනියන්න පුළුවන් විදියට දැන් සැස් කරනවා පුතාගේ කියන ඔච්චර විශ්වාසයි. එංගලන්තයට යන්න ඇමරිකාවට යන්න ඔක්කොම දැන් සුකෝබ හදලා තියෙන කියන වදනේ විශ්වාසයි. හැබැයි ඔය අතරේ පුතා ඇක්සිඩන්ට් එකකින් මැරෙන්නත් පුළුවන්. ඒක අවිශ්වාසයල. ඒක එහෙම වෙන්නේ නැහැ කියන්න බෑ. සමහරවිට ඒ රටේ නීතියක් පනවන්න පුළුවන් කිසිම විදේශිකයෙක් මේ රට අදින් පස්සේ එන්න එපා කියන. එහෙම එකතු වෙන්න බැරි කමක්. එහෙම නැත්නම් ඉතින් අර ඉතින් ඒ වගේ සිද්ධියක් උතන වෙන්න පුළුවන්. එහෙම නොවුනොත් නම් හරි කියන එක හරි. එහෙම තියෙන්න පුළුවන්. නමුත් ඒ සැක එකක්වත් ගණන් ගන්න නැතුව ඒ පුතාය කියන විශ්වාස කරලා මේගොල්ලෝ බලාපොරොත්තු වෙනවා. ඒ රටේ සුඛෝපභෝගීව ජීවත් වෙන මෙහෙම මොනවද එහාට ගිරියන්න ඕනි මිල මුදල්ද ඒකේ රැහැටි කරගන්න. එතකොට ඒ වගේම මේ රටේ තියෙන බඩුමුට්ටාදියා තමන්ගෙන් අහකට යන්නේ නම් ඒව රැකගන්න ගතේට සියලු පියවර ගන්නවා. දැන් ඔය කියන ආ පුතාගේ කියවන්ට වැඩිය මහා බරපතල කියවනක් අපිට කෙනෙක්ගෙන් එනවා නොපෙන කෙනෙක්ගෙන්. රැහැටිලා හිටපල්ලා ඒකාන්තයෙන් වැඩි කල් වෙන නිසා වල මරණය කරා ගෙනියනවා. මරණයෙන් පරලෝකට ගෙනියනවා. ඔය උත්තරේ දීලා නේ තියෙන්නේ. උඹලට කාටවත් ඉන්න දෙන්නේ නැහැ ඔහේ. වැඩිම කාලයක් ඉඳලා අවුරුදු 80යි 90යි. 100කට නම් තොවිල ඉන්න දෙන්නේ නැහැ. පරලෝ යන්න ලැහැත් දීලා හිටපල්ලා. ඒදී උඹලට අපිට තියුඹලා කරගත්තේ වැඩ දෙන්නේ. ඒ හොදක් හම්බෙන්නේ හොද කරගත්තොත්. අද නරක කළොත් උඹලට එහාම වෙන්නේ නරක. ඒකාද පණිවිඩය දීලා තියෙන කවුද විශ්වාස කරන්නේ? කොහෙන්ද ඉහට එනකොට ගෙනියන්න හදාගන්න අපි හිතුවා. ඒක අපි විශ්වාස කරනවා. අර පුතා මැරිලා ගමන නතර වෙන්න පුළුවන් රටේ නීතියක් වෙනස් කරලා ගමන නතර කරලා අපේ මරණේ නතර කරන්න බෑ. කොයි මොහොතේ හරි එනවා. අවුරුදු 80ක් යනකන් ඉන්නේ නෑ. පණිවිඩය දීලා තියලා දෙහිණ වතාවට වෙන්නලා. නිරත් දුකක් හැදෙනවා මොහොතක් හරි උඹලා ගෙනියනවා. හුස්මක් උඩරගෙන පාතරන් ගිහිලා හරි උඹලා ගෙනියන වෙලාවක් එනවා. ලැහැත් වෙලා හිටපල්ලා. පණිවිඩය හම්බෙලා තියෙන්නේ. මාරයා කියන පුද්ගලයෙක් නෙමෙයි. අපේ මච්චු මාරා කියන මරණේ උපන් එකලාට හිමි මරණේ ওই උත්තරේ දීලා තියෙනවා. නිහඬහනේ. අපේ නුවණ නැද්ද අපිට හිතා ගන්න. ඉඳගත්තු දෙනින් නැගිටින්න ඉසෙල්ලා.
ගත හුස්ම අරින්න ඉසෙල්ලා බත් විලා කරගෙන අල්ලා හතර ගන්න ඉසෙල්ලා ලැහැත්තිලා හිටපල්ලා උඹලට මරණේ ලැහැති කියලා තියෙන්නේ කොයි මොහොතක හරි එනවා අන්නේ මොහොත කොයි මොහොතද කියන්නේ මේ කොයි මොහොතේ හරි දැන් වෙන්නක් පුළුවා හිට වෙන්නක් පුළුවා තව මොහොතකින් වෙන්නක් පුළුවා ලැහැත්තිලා හිටපල්ලා ඒකට පැහැදිලි උත්තරයක් අවිල දීලා තියෙනවා ඒක එහෙමම වෙනවා නව කිසිම කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒක අපි ගණන් ගන්නේ මෙහෙම මොනවද අපි කරගන්න ඕනේ ඒ ටික කරගන්න ඕනේ මෙහෙ ඉඳයි ඕනේ ඉඳ බැරි බව දැන දැනත් මෙහෙ ඉන්න ඕනේ කියලා අපි ඉන්නවා දැන් අපේ වාසිකත්වයේ තියෙන කොහොමද ඒක ඉතින් කල්පනා කරලා බලන්න බුදුබණ කොච්චරද විශ්වාස කරනවා අර මෙලෝ ජීවත් වෙන පුතාගේ කියවන එච්චර විශ්වාස කරලා ලැහැත් වෙනවා අම්මා තාත්තා ගහට යන්න ලැහැත් වෙනවා ඒ කියවන විශ්වාස කරලා තුන් ලෝකාගල බුදු පියාණන් වහන්සේ කියලා අපි වචනෙට කියනවා උන්වහන්සේ සියල්ල දන්නවා ඒකත් අපි පිළිගන්නවා උන්වහන්සේ කියන දේශනා වරු නෙමෙයි කියලා පිළිගන්නවා කියලා වදෙන්ද කියනවා කොයිති උන්වහන්සේ කියලා තියෙනනේ ඔය ඒකෝ අපි පිළිගන්නවා මොකද කොළන්ඩ කිව්වේටි කොහේක පිළිගත්තා කී දෙනාද විදි අරන් ඉන්නේ